கும்மட்ட தேஷட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு கலேவ ரக்னட கலேட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு கோவிகாம் கரணட்ட கோவியட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு இனிசுன் ரக்னட அபஹட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு கிரி நா கிரி கட்டகா நரபதியக்கு ஊபுதுனே பண்டு மாவிரு பண்டு முதுகட்டு மின் தேசய சுரக்கின்னட வரம் லெபுவினோ ராஜுனே பண்டு மாவிரு பண்டு தேசே ரகுமட தேசட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு கலேவ ரக்னட கலேட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு கோவிகாம் கரணட கோவியட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு மினிசுன் ரக்னட அபஹட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு ඒ රහසේ හැදී වැඩිච්ච කුමාරයා තමයි බොල පණ්ඩු කුමාරයා කියන්නේ. අබ්බේ කුඹදෙල ඇත්තෝ. මං ওই පණ්ඩු කුමාරයාට මොනතරම් බැන වැදුනද? මට ඒ ගැන සීවෙද්දි ගලේ දෙයි ආවුරෝ සීවෙන්නේ. ඊවෙන්ට කාරි නැතුව පණ්ඩු කුමාරයා උඹලට වින්නයික් කරන්නේ නැතුව. පණ්ඩු කුමාරයා කියන්නේ සතෙකුටවත් හිංසාවක් නොකරන කෙනෙක්. කුඹසේන බල කොහොමයි දැනගත්තේ පණ්ඩු කුමාරයා චිත්‍රා කුමාරින් වහන්සේගේ පුත් කුමාරයා කියලා? මම මේ විත්තිය දැනගත්තේ පරමුක ඇත්තොන්ගේ. පණ්ඩුල ප්‍රහක්න උන්නාන්සේගේ ආරක්ෂාව යටත තමයි පණ්ඩු කුමාරයා පරමුක ඇත්තොන්ගේ පැලේ හැදී වැඩුණේ. පණ්ඩු කියන්නේ යකුන් ගෙරෙහෙලේ ධාතුව. අපි පණමෙන් ආරක්ෂා කරන්න ඕන. උත්තිය කුමාරයා කොයි යාමෙත් බලන්නේ කුමාරයාගේ පණ නහන්ට. අපි ඒකට ඉඩ තියන නාකයි සිලම්බුවෝ. අපි රකිමු කුඹසේල, අපි රකිමු. කුමාරයාගේ පණ රකගන්න ඕන දෙයක් කරන්න මම ලෑස්තියි කුඹසේල. කවදා හරි දොහක මේ හෙළදීපේ අපේම එකෙක් රජ කරවන්න ඕන සිලම්බුවෝ. එහෙම නැත්තම් අපිට විතරක් නෙවෙයි අපේ දරුමල්ලොන්ටත් මියදෙන්න වෙන්නේ දුක් විඳලා. අපි පණ දීලා හරි කුමාරයාගේ ජීවිතය රකගමු සිලම්බුවෝ. ඒක අපේ සිව්හෙළයන්ගේ යුතුකමක්. එහෙමයි එහෙමයි කුඹසේල එහෙමයි. කුඹසේල බ්‍රහ්මණ කුමරුනි, ඔහොම අසුන් ගත්තන කුමරුනි, කුමරුන් මේ වෙනකොට මගේ සියලුම ශිල්ප ශාස්ත්‍ර නිමා කොට අවසන්. ඒ ගැන මගේ හිතේ ඇත්තේ අපරිමිත සතුටක්. ඉතාමත් වැදගත් කාරණාවක් ගැන කුමරුන්ට දොඩන්න තියෙනවා. ඒකයි මම කුමරුන් මේ යාමේ කැඳෙව්වේ. මහබිසවුන් වහන්සේත් දීර්ඝායු කුමරුත් අනුරාධ කුමරුත් තීරණය කරලා තිබෙනවා කුමරුන්ව දූම රක්ගලට යවන්න. හොඳම බ්‍රහ්මණුන් නාත්. අපි දූම රක්ගලට ගියාට පස්සෙන් පහු නවාතැන් ගන්න කවුරු සමීපේ? ඒ සිටිනවා කුමරුනේ රාක්ෂ රහේ නායක බල්ලාට නාග. බල්ලාට නාගගේ ලිනේ තමයි කුමරුන්ට නවාතැන් ගන්නට වෙන්නේ. හොඳම බ්‍රහ්මණුන් නාත්. අපි මේ පැමිණෙන බව බල්ලාට නාග දන්නවද? එසේ කුමරුනි, දීගාය කුමරුත් අනුරාධ කුමරුත් බල්ලාට නාගට සියල්ල පවසා තිබෙන්නේ.
කුමරුන් එහි එනතෙක් බල්ලාටනාග බලා සිටින්නේ කුමරුනි. හැබැයි කුමරුනි, දූම රද්දලට යන ගමන ඉතාම ත්‍රාසික තිබිය යුතුයි. එහෙමයි බ්‍රහ්මකුරුන් වහන්ස. මම දූම රද්දලට යාමට ප්‍රථම බැලකොටේට ගොයිල අපොච්චත් එක්ක නිමිත කතාබස් කරන්න බ්‍රහ්මකුරුන් වහන්ස. හොඳයි කුමරුනි. පරමුක මුණ ගැසි කතාබස් කරන්නටකෝ. යානේනි. කුමාරයා යන තැනක කුමාරයාගේ ආරක්ෂාව ගැන අපි නිතරම විමසිල්ලෙන් ඉන්නවා. හොඳයි චන්ද්‍ර. නව නෝම්බලකට පවුඩර් මික්ස්, කටින් කටට නියම උම්බලකට රස. මහවෙල් පාන්ඩු. කුමරුනි, කුමරුට දඩන්ට තවත් කරුණක් තිබෙනවා. කුමරුන් රජු දොහක මගේ පුත් චන්ද්‍රව පුරෝහිත තනතුරට පත් කරගන්න. හොඳයි බ්‍රහ්මකුරුන් වහන්ස. මම රජු දොහක චන්ද්‍ර මගේ පුරෝහිත තනතුරට පත් කරගන්න. කුමරුනි, කුමරුන්ගේ ළඟම තනතුර වලට පත් කරගන්න ඕන විශ්වාසවන්තමයි පමණයි. එහෙමයි බ්‍රහ්මකුරුන් වහන්ස. බ්‍රහ්මකුරුන් වහන්සේගේ උපදෙස් වලට අනුව මම හැම කටයුත්තම සිද්ධ කරන්න. කුමරුනි, කුමරුන් හට රජ වෙන දොහ වෙනකන් ඉතාමත් කටුක කාලයක් ගත කරන්නටයි සිදු වෙන්නේ. ඉතිරි කාලේ ඉතාමත් පරිවේසමින් ගත කළ යුතුයි. ඒ වහම මන් දන්නවා බ්‍රහ්මකුමාර නාන්ස. උත්තිය මාමණ්ඩි අනෙක් මාමණ්ඩිලයි කොයි ආවේකාරි මා මරාද මන්ට බලාගෙන ඉන්නේ. ඒත් මන්නම් හිතලන් නැතුව මාමණ්ඩට මා මරාද මන්ට හැකි වෙයි. මේ හෙළ දීප වෙනුවෙන් නිටු කරන්නට මට සෑහෙන දුහම් කොටසක් ඉතුරුලා තියෙනවා බ්‍රහ්මකුමාර නාන්ස. මං කවදාරි දුහක මිය දෙන්නේ ඒ යුතුකම් ඉටු කරලා බ්‍රහ්මකුමාර නාන්ස. කුමරුන්ගේ ආරක්ෂාවට යක්ෂ රාක්ෂ නාග දේව සිව් කුලේ පිරිස් කුමරුන් රටා සිටිනවා. එම නිසා කුමරුන්ගේ ජීවිතයට අනතුරක් කරන්නට කුමරුන්ගේ මාමරුන්ට හැකි වෙන්නේ නැහැ. බ්‍රහ්මකුමාර නාන්ස, මම රජ වුණ දුහක මේ හෙළදීපේ ජනේ ජනයාට නිවි හැන හිල්ල වණකෙන්ද ගවන්න හැකි පරිසරයක් කොහොමෙන් හරි තනන බ්‍රහ්මකුමාර නාන්ස. ඒ ගැන කිසිම හැකයක් නැහැ කුමරුනි. කුමරුන් ගැන මට විශ්වාසයි. කුමරුන් පුංචි සංදීතන් දෙඩුවේ මේ හෙළදීපේට ආදරය කරන කුමාරයෙක් පහළ වෙන බවයි. ඒකට තව වැඩි ඈත නැහැ කුමරුනි. මේ කලබලින් මේ රාජපුරුෂයවත් මේ ඉසවට ගන්නවද? දෙයක් නෙමෙයි බොල. ඔබ දන්නව නේද පණ්ඩු ගොලුවා? කෑමන් නොදන්නේ. දොරමඩලේ පණ්ඩු. පණ්ඩු පණ්ඩු ගොලුවා රාජකුමාරයෙක් වා. මොනවා මයි ඇත්තෝ රාජකුමාරයෙක්? උඹලා ඔල්මාදෙන් දොඩවනවද? ඔල්මාදෙන් නෙමෙයි බොල. පණ්ඩු කියන්නේ චිත්‍රා කුමාරින් වහන්සේ බිහි කරපු රාජකුමාරයා. මේක දැනගත්තේ ආවේ මට උන් හිට දැන් අමතක වුණා බොල. කවුද මයත්තන්ට ඔයව ගැද්දෙඩුවේ? මට නම් තාමත් විශ්වාස නැතුව උඹලා දුඩන දේ. මට ඒ වගක් දෙඩුවේ කුම්බසේල ඇත්තෝ. ඒක දෙගලයක් නෙමෙයි බොල. කුමාරින් වහන්සේව බෑ දකින්න ලෙනට ගාටලා තින්නේ චිත්‍රා කුමාරින් වහන්සේගේම පුත් කුමාරයා. බලා පොල්ලකෝ මයත්තෝ හිකිත් හැටි. වංගියක් දඩියක් කාරෝ දෙන්නේ ක්ලෙනට ගාටලා චිත්‍රා කුමාරින් වහන්සේව එන්නේන්ට හදද්දි හේ ආමි ලෙනට ගාටලා චිත්‍රා කුමාරින් වහන්සේව බේරගත්තෙත් කුමරියගේම පුත් කුමාරයා නොවේ. දසනකාන්ති චූර්ණයේ සහිත ලීව ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. මහවෙල් පාන්ඩු. මොකදනුඹ මේ බලාගත්තතම බලාගෙන ඉන්නේ? පාලි, මගේ හිතට වද දෙන එකම ප්‍රශ්නය තමයි මගේ මෑණියන් චිත්‍රා මෑණියන් නොවේ කියලා පවසන මේ ආරංචිය. මම ඒක මගේ මෑණියන්ගෙනුත් විමසුවා.
මෑණියන් හරියට පිළිතුරක් දුන්නේ නැහැ මට. භූමි, නුඹ නිතරම මේ ගැන කල්පනා කර කර කාලය ගත කරන්න එපා. මේ සෑම දෙයක්ම මුසාබස්. නැන්දනියෙන් නම් මාමණ්ඩිරයි නුඹේ සිතේ තියෙන සතුට නැති කරන්න පවසනා මුසාබස් භූමි මේ. නුඹ අඬන්න තු ඉන්නකෝ. භූමි කුමරියනි. අඬන්න තරම් මොකද්ද කුමරියට සිද්ධ වුනේ? පාලි කුමරියනි, මොකද්ද පුරස්නේ? බලන්නක පුන්නා, භූමි කියන්නේ චිත්‍රා නැන්දනියගේ දියණියක් නෙවෙයි කියලා නැන්දනියල්ලයි මාමණ්ඩිලයි භූමිට පවසනවා. භූමි දැන් නිතර මේ ගැන කල්පනා කර කර කාලය ගත කරනවා. මං කොච්චරනම් පැවසුවද භූමිට මේ ගැන කල්පනා කරන්න එපා කියලා. භූමිය වහන්නේ නැහනේ පුන්නා. භූමි කුමරියනි, ඔය කුමාරවරුන්ගේ කුමාරිකාවන්ගේ මුසාබස් විශ්වාස කරන්න එපා. චිත්‍රා කුමරි නාන්සේ තමයි කුමරියගේ මෑණියෝ. කවුරු පවසනාද විශ්වාස කරන්නද කියලා මට වටහා ගන්න බෑ පුන්නා. මගේ මෑණියන් බිහිකොලේ පණ්ඩුවලු. මාමාවරුන් මෑණියන් පුත් කුමාරයෙ බිහිකොලහොත් ඌව මරා දමන නිසා වෙනත් ස්ත්‍රියක් මාව බිහිකොලපු යාමේ මාව හොර රාසෙයිම මාලිගයට ගෙනාවලු. අන්නේ තම හැමෝම පවසන්නේ පුන්නා. ඒක නොවෙන්නම් බා. අපි නොහිතන දේවල් මොනතරම් මේ මහපොළේ සිද්ධ වෙනවද කියලා බලහන්කෝ ඉතින්. දෙන්නට දෙන්න අඳුනන්නේ නැති වුණාට ඒ ලී බැඳීම කුමාරයාට දැනෙච්ච හැටි. ඒ යාමේ අපිත් මොනතරම් කුමාරයාට බැන අඬ ගැහුවද ලෙනට ගහටනවට. අපි කුමාරයාට උඹ කියලා නෝ දෙඩුවේ. එන්නම් අපිට ගැලවීමක් නැහැ වල්ලියේ. මයත්තු කුමාරයා මේ යාමේ මොන ඉසව්වේ ඉන්නවා කියලා දාරංචි. කුමාරයා මේ යාමේ දොරමඩලේ ගන්තුලානේ ඉන්නවයි කියලා තමයි ආරංචි. අපි ඒ වුණාට ওই රාජකුමාරයේ කොර රහසේ හැදෙනවයි කියලා දැනගෙන මුන්නට ඒ අපේ ලෙනට ගැටු ඒ රාජකුමාරයා කියලා අපි දන්නේ නැතුවද වල්ලියේ? ඒක නොවෙන්නම් මයත්තු. අපිට ඩිංගිත්තක්වත් හැකියක් හිත්ලාවේ නෑ නොවැ. අපි ගොහිලා රාජකුමාරයාගේ දෙපා ළඟ වැද්ද වැටිලා සමාව ඉල්ල ගමුමයි ඇත්තෝ. ඒ දේවල් කරන්න සුදුසු යාමයක් නෙමෙයි බොල මේ යාමේ. අපි කිසි දෙයක් නොදන්නා ගානට ඉමු වල්ලියේ. කුමාරයා රජ වුණ දුක අපෙන් පලිගනීවි මයි ඇත්තෝ. ඒ හන්ද මේ යාමේ අපි ගොහිලා කුමාරයාගෙන් සමාව ඉල්ල ගමු. පණ්ඩු කුමාරයා පලිගන්න කුමාරයෙක් නෙවෙයි බොල. ඔබට මතක නැද්ද කුමාරයා දඩබුවා? ආ, කුරා කූඹියෙකුටවත් හිංසාවක් ප්‍රීඩාවක් කරන්නේ නැතිවම. ඒ නිසා ඒ ගැන බියබීත වෙන්න කාර්යයක් නැතුව මේ සිද්ධ වෙන දේවල් මොනතරම් පුදුමාකාරද කියලා හිතලා ගන්නවත් බැරුව මං වල්ලියේ. ඒක නෙවෙන්නම් මයි ඇත්තෝ. වෙනත් ස්ත්‍රියකගේ දියණියන් නම් භූමි, චිත්‍රා නැන්දිනි නුඹට මේ තරම් සෙනහසක් පාන නෑ. බලන්න භූමි, චිත්‍රා නැන්දිනිගේ සිතෙහි නුඹ කෙරෙහි මොන තරම් සෙනහසක් තියනවද කියලා. ඒක නොවැ කුමරියනි. චිත්‍රා කුමරින් ආසේ කුමරියට මොන තරම් සෙනහසක් දක්වනවද? කුමරියට රාජකුමාරිකාවක් වගේම සලකනවනුවේ. කිසිම අඩුපාඩුවක් සිද්ධ කරන්නේ නැහැ නෝ. ඒකනම් එහෙම තමයි පුන්න. මේ වෙනකම් මගේ මෑණියෝ මට කිසිම අඩුපාඩුවක් කරලා නැහැ. හැම යාමෙම මං ගැන හොයා බලනවා. හැම සැප සම්පතක්ම මට ලබා දෙනවා. කිසිම අඩුවක් කරන්නේ නැහැ. ඒත් පුන්න, එක යාමක මගේ මෑණියෝ මගෙන් කුමක් හරි දෙයක් වසන් කරන්න හදනවා. එහෙම දෙයක් නැහැ භූමි. චිත්‍රා නැන්දිනි කියන්නේ නුඹගේ මෑණියන් නොවේ කියලා නුඹගේ හිතට හැකයක් ඇති වෙලා තියෙන නිසා තමයි චිත්‍රා නැන්දිනි මොන විදිහට හිටියත් නුඹේ වැරදි විදිහට වටහා ගන්න. ඒක හැබෑව කුමරියනි. අපිට කෙනෙක් ගැන හැකයක් ඇති වුණොත් ඒ කෙනා මොන දේ කළත් අපි ඒ කෙනා දිහා බලන්නේ හැකෙන්. ඔය දේවල් කල්පනා නොකර සතුටින් ඉන්න කුමරියනි.
කුමරියට හැම සැප සම්පතක්ම මාලිගාවේ තියෙනවා නෝ. ඇයි ඉතින් දුකින් කාලය ගත කරන්නේ? මමත් හැම යාමෙම උත්සාහ කරන්නේ ඒ කාරණේ අමතක කරන්න තමයි පුන්නා. ඒත් ඒ කාරණේ මගේ හිතට වද දෙනවා. උඹට ඒ ගැන කල්පනා වෙද්දී උඹ වෙනත් දෙයක් ගැන සිතන්න භූමි. හැම යාමෙම සතුටින් ඉඳ බලන්න. ඔව් කුමරියනි. කුමරිය සතුටින් ඉන්නවා දකින්න තමයි අපි හැමෝම කැමති. අවසර කුමාරවරුනි. කෝපක චිත්ත ඉතාමත්ම රහසිගත වැදගත් පයින්ඩයක් නුඹට පැවසීමට තිබෙනවා. ඒනිසයි නුඹට මෙහි පැමිණෙන්නට දැන්වේ. උඹ එන මග නුඹ කිසිවෙකු දුටුවේ නෑ නොවේද? නැත කුමරුනි, කිසිවෙකු දුටුවේ නෑ. හෙට හිරු උදාවත්ම පණ්ඩු කුමාරයා පණ්ඩුල බ්‍රාහ්මණගේ ලෙනෙන් පිටත්ව කසාගල හරහා දූමරක් කාලට යාමට සූදානම් වයිසෙන්. එසේ කුමරුනි, ගෝපක චිත්ත, ඔබට ඉතාමත් බාර දූර රාජකාරියක් පවරන්නටයි අප හමුවන්නට දැන්වේ. කුමාරයා දූම රක්ගල යන කසාගල මගේ අපේ රහස්සොත්තු කරුවන් ගැමියන් වේසයෙන් ගව්වක් ගව්වක් දුරින් තැබීමට සූදානම් කළ යුතුයි. නුඹ ඒ කටයුත්ත මේ යාමේ සිටම සූදානම් කළ යුතුයි. එසේ කුමාරවරුනි, මා අපගේ සියලු රහස්සොත්තු කරුවන් කැඳවා කුමරුන්ලා පැවසූ පරිද්දෙන් ඒ කටයුත්ත සූදානම් කරන්න. එපමණක් නොවේ ගෝපක චිත්ත, පණ්ඩු කුමාරයා බ්‍රාහ්මණ ලෙනෙන් පිටත් වූ යාමේ සිට නුඹද කුමාරයාටවත් නොදැනී ඔහු පසුපස දූමරක්ගල බලා පිටත්ව යා යුතුයි. අපගේ ඔත්තුකරුවන්ට නුඹ පැවසිය යුත්තේ දොරමඩලේ පණ්ඩුගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ව රඳවා තබන බවයි. කුමාරයා පිළිබඳ කිසිදු හෝඩුවාවක් ඔවුන්ට දැනගන්නට නොතැබිය යුතුයි. හොඳමයි කුමරුනි, ඔවුන්ට මම කුමාරයා ගැන කිසිවක් පවසාලන්නේ නැහැ. මේ කුමාරයාව පරමකැත්තන්ගේ පැලට එන්නාවේ කවුදයි පරමකැත්තෝ? කවදා හෝ කුමරුන් සරණ පාවා ගන්න කුමරිය ගැන දැනගැනීමට මනාපයක් ඇතිනේ. කවදා හරි දුහක අපේ පණ්ඩු කුමාරයා මේ හෙළදීපෙට රජ වෙනවා.